අවසරයි බෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අද දිනේත් බලපැවැත් වෙන ඇඳිරි නීතිය राज्य कठिन महोत्सव कठिन चीवर सीमट पुराण चारित्रानुकूल जनपति नूल पिलिगन वाई धर्म विनयानुकूल प्रतिपत्ति वलट प्रमुखत्वे लबादी सौख्य पिलिवेत अनुगमने करमिन कलुतर कलापे विहारस्थान वल कठिन पिंकम पवत्वीमट तीरने कराई කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිරෝධාණය වන පුද්ගලයන් සඳහා දේශීය ඖෂධ ලබා දීමක් රටතුල පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අද දිනේත් බස්නාහිර පළාත තුල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර එය එළඹෙන සඳුදා දින උදෑසන 5 දක්වා බලපවත් වේ. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පොලිස් වසම් 117ක ක්‍රියාත්මක වෙනවා අද දිනේත් හෙට දිනේත් කොළඹ වගේම බස්නාහිර පළාතේ පොලිස් වසම් 112ක ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලය තුල සම්පූර්ණයෙන්ම සංචරණයේ සීමා වෙනවා ඒ නිසා නිවෙස් තුලම රැඳී සිටින්න කෙසේ වෙතත් අද අපසු සුසස්පෙල විභාගය පැවැත්වෙන දිනයක් අද දිනේදී අපසු සුසස්පෙල විභාගයේ කාර්ය මණ්ඩල වලට ඒ වගේම එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිසිම ආකාරයකින් මෙම ඇඳිරි නීති සීමාවන් බලපාන්නේ නැහැ. ඔවුන්ට විභාගයට සහභාගී වීමට වගේම නැවත තම නිවෙස් කරා යාමට හැකියාවක් ලැබෙනවා. මෙම ඇඳිරි නීතිය පන උදා සිට මේ දක්වා කාලය තුළ අගලෙයින් 1451ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 218ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ දිනේ තමයි මේ ඇඳිරි නීතිය දෙවැනි වතාවට පැන උදිනේ සිට වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්. ඒ පිරිස 221ක් වෙනවා. අද දින උදෑසන 6න් අවසන් වන පැය 24 කාලය තුළ මීට අමතරව වාහන 40ක් පමණ පොලිස් භාරයට ගෙන තියෙනවා. මීටත් අමතරව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ නිරෝධායන ගැසට් පත්‍රය ඔක්තෝබර් 15 වෙනිදා ප්‍රකාශයට පත් වුණා. ඒ ප්‍රකාශයට පත් වුණාට පස්සේ එහි රෙගුලාසි සම්බන්ධව අපි තා පැහැදිලිව ජනතාවට දැනුම් දුන්නා. පළවෙනිම කාරණේ තමයි මුහුණු ආවරණ පැළඳීම, දෙවෙනි කාරණේ තමයි දුරස්ථභාවයේ තබා ගැනීම. නමුත් අපි දින 14ක කාලයක් 15 වෙනිදා ඉඳලා 29 වෙනිදා වෙනකල් ලබා දී තිබුණා මේ අයට මේ ගැසට් නිවේදනයට අනුගතව කටයුතු කරන්න කියලා. නමුත් ඒ දින 14ක කාලේ පෙරේද අවසන් වුණා යනුව ඊයේ සිට අපි මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට 39 දෙනෙක් ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. දුරස්ථභාවයේ තබා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධව ඒ අයට විරුද්ධව ඉදිරියේදී නඩු පවරනවා. ඒ අනුව ඔබ නිවසින් පිටතට එනවා නම් මුහුණු ආවරණයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම පෝලිමක රැස් වෙන ස්ථානයක කොහේ හරි ඉන්නවා නම් දුර තියාගෙන ඉන්න ඕනේ. එම නොහිටියොත් ඔබට විරුද්ධව නඩු පැවරීමට අපිට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා. ඒ කරන්නේ ඔබව පුද්ගලිකව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි මුළු රටම මේ වසංගතයෙන් බේරා ගැනීම සඳහා. ඔබට එවැනි අවස්ථාවක නඩු පැවරීම කළහොත් රුපියල් 10000ක දඩයක් ගෙවන්න වෙනවා. ඊට අමතරව මාස 6ක ඉර දඬුවමකට ලක් වෙන්න වෙනවා ඔබ වැරදිකරු වුවොත්. ඒ නිසා මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම නිරෝධායන නියෝගයක් නිකුත් කරනු ලැබුවා. කිසිම හේතුවක් මත බස්නාහිර පළාතෙන් පිට නොවන ලෙසට 28 වෙනිදා මේක නිකුත් කරේ. 29 වෙනිදා හෝ 30 වෙනිදා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කරමින්. නමුත් එම නියෝගයට පටහැනිව කටයුතු කරමින් යම් පිරිස් බස්නාහිර පළාතෙන් පිටව ගිහිල්ලා තියෙන බවට වාර්තා වෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානීය විශේෂ නියෝගයක් නිකුත් කළා. මේ පිටව ගිය පිරිස් සම්බන්ධයෙන් ක්‍රම තුනකට අපි කටයුතු කරනවා. පළවෙනි ක්‍රමය වන්නේ බස්නාහිර පළාතේ තියෙන පොලිස් වසම් 112 හෝ කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක් තියෙනවා. මේ 117 පදිංචි යම් පුද්ගලෙ ලංකාවේ වෙනත් ස්ථානයකට ගිහිල්ලා සංචාරක නිකේතනයක, හෝටලයක, නවාතැනක, සර්කිට් බංගලෝයක, එහෙම නැත්නම් විශ්‍රාමශාලාවක, වෙනත් නවාතැන්පොළක නිවස ඉන්නවනම් ඒ අයගේ තොරතුරු ලබාගෙන එම ඉන්නේ ස්ථානෙම සෞඛ්‍යංශ සමග නිරෝධායනයට ලක් කරන ලෙසට අපි පොලිස් මූලස්ථානයේ දැනුම් දීලා තියෙනවා.
ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපති වරුන්ට. ඒ අනුව සමහර වෙලාවට ඒ පුද්ගලයා වෙන්නේ ඇල්ලේ වෙන්න පුළුවන්, බණ්ඩාරවෙල වෙන්න පුළුවන්, බදුල්ලේ වෙන්න පුළුවන්, නුවරඑළිය, අනුරාධපුර, යාපනේ කුමන හෝ ප්‍රදේශයක යා ඉන්නවා නම් ඔවුන්නේ ඉන්න ස්ථානෙම ඔක්තෝබර් ඉන්න ස්ථානෙම නොවැම්බර් 12 දක්වා කාලයක නිරෝධායන ක්‍රියාවලියකට ලක් වෙනවා. මේ නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව එයාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා. මේ නිරෝධායනයේ ක්‍රියාන්නේ දඬුවමක් නෙමෙයි, මේ රෝගිය වැළැක්වීම සඳහා අන්තර්ජාතික වශයෙන් භාවිතා කරන මෙවලම. ඉතින් ඒ නිසා ඒක දඬුවමක් හැටියට හිතන්න එපා. එම ස්ථානවල මේ කාලය ගත කරලා මෙම නිරෝධායන ක්‍රියාවලියට සහාය වෙන්න. මොකද බස්නාහිර පළාතෙන් මේ ගිය අය යම්කිසි විදියකින් ආසාදිත එකයි කිටියනම් ඒ ප්‍රදේශයට මේ පැතිරෙනවා. ඉතින් ඒ නිසා එම ස්ථානවලම ඉඳලා මේ නිරෝධායන ක්‍රියාවලියට සහාය දැක්විය යුතුයි. දෙවෙනි කාරණේ යම්කිසි හේකින් අපිට එවැනි පුද්ගලයෙක් පොලිසියට හසුුනේ නැත්තම් හොයාගන්න බැරි වුණා නම් අපට සඳුදා උදේට නැවත පැමිණෙන අවස්ථාවේදී බස්නාහිර පළාතට ඇතුළු වෙන මාර්ග බාධක වලදී එය හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගෙන වුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලබනවා. නිරෝධායන ක්‍රියාවලිය දින 14ක් වෙනවා. ඉන්පස්සේ නඩු පවරනවා. තුන්වෙනි අවස්ථාව තමයි ඊටත් අමතරව සමහර අය මුහුණු පොත ඒ වගේම Instagram විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා අපි පැනගත්තා කියලා බස්නාහිර පළාතේ. ඒත් ඒවා අපි අධ්‍යයනය කරනවා මුහුණු පොතේ ඒ වගේම එවැනි දාලා තිබිච්ච account. ඒ අනුව ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුව අදාළ ලිපිනයන් හොයාගෙන එයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ කාරණා ගැන අපිට සහාය වෙන්න මේ ප්‍රදේශයෙන් යම් හේකින් හෝ පිටව ගියා ඉන්නෝ නම් ඒ තැන්වල මිඳලා නිරෝධායනයට සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම එම හෝටල් කළමනාකරුවන් ඒ වගේම එම හෝටල් වල කාර්ය මණ්ඩලයෙන් අපි ඉල්ලා සිටිනවා මේ සඳහා පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් කරන ඉල්ලීම් වලට අවනත වෙමින් නිවැරදි තොරතුරු ලබා දීලා ඒ සඳහා සහාය වෙන ලෙස. ඊළඟ කාරණේ වන්නේ විශේෂයෙන්ම ඊයේ දිනේදී කොළඹ ගාලුමෝදුර ආසන්නයේ කොල්ලුපිටිය පොලිස් වාසමේ තරු හෝටලයක විවාහ මංගල උත්සවයක් පැවැත්වුණා. විවාහ මංගල උත්සවේ පැවැත්වුනේ නිරෝධායන නියෝගයට පටහැනිව. නිරෝධායන නියෝගයට පටහැනිව පැවැත්වීම නිසාම අපිට මේ ගැන විමර්ශනයක් කරන්න වුණා. මෙහිදී අපි දැන්ට විමර්ශනය අර්ධ වශයෙන් කරලා තියෙන්නේ කණ්ඩායම් තුනකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනවා. පළවෙනි කණ්ඩායම වන්නේ එම හෝටලයේ කළමනාකාරීත්වය ඔවුන්ට විරුද්ධව නඩු පවරනවා. දෙවෙනි කණ්ඩායම වන්නේ එම හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයින්. තුන්වෙනි කණ්ඩායම වන්නේ මෙම විවාහය සංවිධානය කළ අය සහ සහභාගී වූ අය. ඒ සියලු දෙනාට විරුද්ධව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පවරනවා. මාස 6ක හිර දඬුවමකට සහ දඩියකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදු වෙනවා. ඔවුන් වැරදිකරු වුවහොත් හෝ අධිකාරණය මගින් වැරදිකරු කිරීමක් සිදු කළහොත්. ඒ වගේම ඊළඟ කාරණේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යයි පොලිස් නිලධාරීන් 60කට පමණ කොවිඩ් රෝගිය වැළඳී තියෙනවා. මේ වෙන විට 400කට ආසන සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරලා තියෙනවා. තවත් 1100කට ආසන සංඛ්‍යාවක් බැරැක්කවල නැත්නම් කඳවුරවල නිරෝධායන කටයුතු වලට යොමු කරලා තියෙනවා. මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි විශ්ලේෂණයක් කරලා විමර්ශනය කර බැලීමේදී මේ තත්ත්වය ඇති වුණේ ඇත්තටම රාජකාරී කරන පොලිස් නිලධාරීන් පාරේ ඉන්න පොලිස් නිලධාරීන් ඔවුන්ගේ තිබිච්ච යම් දුර්වලතාවයක් හේතුවක් නෙමෙයි, ඔවුන් සෞඛ්‍ය සිරිත් අනුගමනය නොකිරීම මත නෙමෙයි. මේකට ප්‍රධාන හේතුව වුණේ පොලිස් භෝජනාගාර ආරමලසිටි භෝජනාගාර පාලකවරුන් කොළඹ ආසන්න පොලිසියවල පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගමන් කිරීම. එහි සිදුවෙච්ච යම් දෝෂයක් නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. නමුත් මේ පොලිසිය ඇතුළත ඇති වෙලා තියෙන තත්ත්වය පාලනය කිරීමට අපි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පොලිස් ප්‍රතිතුමා සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අය අපි වෙන් කරලා ප්‍රතිකාර ලබා දීලා ඒ ඔවුන් ඉන්න පොලිස් ස්ථාන බැරැක්ක විසබීජ හරණයට ලක් කරලා වෙනත් පොලිස් නිලධාරීන් යොදවලා පොලිස් රාජකාරී ආකාරයෙන්ම සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පොලිසියේ මේ ව්‍යාප්තිය පාලනය කරන්න අපි සෑම උත්සාහයක්ම අරන් තියෙනවා. නමුත් පොලිස් රාජකාරී කටයුතු කිසිම ආකාරයකින් අඩපණවන්නේ නැහැ. ඊයේ දිනේ වන විට මෙරට කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10000 ඉක්මවා ගියා. මෙවන විට වෛරසයේ බලපෑම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා. කොවිඩ් 19 රෝගය ව්‍යාප්තිය පාලනය කරනකොට අපේ ප්‍රජා සෞඛ්‍ය අංශයට සම්බන්ධ නොයෙක් විදිහේ නිලධාරීන් ප්‍රජාව තුළට යනවා, නිවාසවලට යනවා, ඒ විදිහට ගොස් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ඔවුන්ගේ සහායක කණ්ඩායම් ඔවුන්ගේ නිවසට පැමිණෙන්න පුළුවන්. ඒ අවශ්‍ය පරීක්ෂණ විමර්ශන කටයුතු කිරීමට, ඒ වගේම PCR පරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දැනුම් දීමට, ඒ වගේම නිරෝධායන වීමට හෝ සංචරණය සීමා කිරීමට අවශ්‍ය නම්
උපදේශ ලබා දීමට මේ අවස්ථාවේදී නොඑක් ඕනෑම අවස්ථාවක සිදු වෙන්න පුළුවන් දෙයක් තමයි කෙනෙක් තවත් කෙනෙක් විදියට පෙනී සිට නොඑක් විදියේ අපරාධ සිදු කිරීම. ඉතින් මේ අවස්ථාවේදී වාර්තා වුණා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදියට වෙනත් පුද්ගලයන් පැමිණ යම්කිසි විදියකින් සොරකම් කිරීමක් නැත්නම් මංකොල කෑමක් සිදු කළයි කියලා මේ වගේ අවස්ථා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් දැනුවත් වෙන්න ඕන නිල ඇඳුමක් හැඳගෙන පැමිණෙන නිලධාරියෙක් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක. ඒ වගේම යම්කිසි විදියකින් ඔබේ ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක පැමිණෙන්නේ නැත්නම් ඔබ හඳුනන්නේ නැති පුද්ගලයෙක් පැමිණෙනවා නම් ඒ පුද්ගලයා නිවසට ඇතුළු කිරීමට පෙර ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා සිටීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතා හෝ මහත්මියගේ ඒ වගේම ඒ කාර්යාලවල දුරකථන අංක තමුන් ළඟ තබා ගන්න ඒ විමසලා එතකොට යම්කිසි සැකයක් ඕනෑම අවස්ථාවක එහෙම තියෙනවා නම් වගේ තැනකට දුරකථන අංකයට දුරකථනයෙන් විමසලා ඒ වගේ කටයුත්තකදී සැකහැර දැනගන්න පුළුවන්. ඒ තමයි මේ අවස්ථාවේදී තියෙන ක්‍රමවේදය. ඒ වගේම තමයි මේ වගේ එක් එක් තැන්වල සිදුවෙන සුළු සිද්ධියක් නිසා මහ අපේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරි ඔබේ නිවසට පැමිණෙනකොට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න එපා. එසේ කරන්න ගියොත් අපිට මේ රෝග පාලන කටයුතු වලට ඉතාමත්ම දැඩිව සහ ඉතාමත්ම නකලක විදියට ඒක බලපානවා, අවාසි සහගත විදියට බලපානවා. ඒ නිසා මේ අපේ පැමිණෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. එහෙම කළොත් විතරයි අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බාහිරින් ඉඳගෙන රෝගය පාලනය කිරීමක් කරන්න බෑ. ජනතාව මේ අවස්ථාවේදී ඉතා විශාල වශයෙන් දායකත්වයක් සහ සහයෝගයක් සෞඛ්‍ය අංශ කෙරෙහි දක්වන්න ඕන. රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඩු පෙවීමේ මහා මංගල්‍ය එළඹෙන මස 7 සහ 8 යන දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට බතික් අත්‍යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. දෙවන පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින පූජා මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වන අතර රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරයේ සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු වුණා. කපු වගාකර නූල් කටිමින් එම නූලෙන් වියන කපුරෙදි භාවිතා කරමින් කටින චීවරය මසා පඳු පවා සාංගික කිරීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි. එය සිහිගන්වමින් කටින චීවරය සැකසීම සඳහා අවශ්‍ය නූල් ඊයේ පසරුවේ ජනාධිපති නිල නිවසේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත බාර දෙනු ලැබුවා. මැදිරිගිරිය විසෝපුර ගම්වැසියෝ මෙම නූල් භාවිතා කරමින් අත්‍යන්ත යොදා ගනිමින් කටින චීවරය සැකසීම අද සිට ආරම්භ කළා. ධර්ම විනයානුකූල ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය ලබා දී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කළුතර කලාපයේ විහාරස්ථාන 51 මෙවර කඨින පින්කම් පැවැත්වීමට දකුණු කළුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව එම බල මණ්ඩලයේ ලේකකාධිකාරී කළුතර හීනටියංගල ආනන්දාරාම විහාරස්ථානාධිපති පූජ්‍යපාද තීනියාවල ඥානේන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ වගේම අපේ කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට විහාරස්ථාන 51ක් අයත් වෙනවා. මේ විහාරස්ථාන 51හිම මෙවර කඨින පූජෝත්සවය අපි මේ සාකච්ඡා කළ සම්මත කරගත්ත ක්‍රමයට අනුවම තමයි මේ සියලුම විහාරස්ථානවල මෙවර කඨින පින්කම සිද්ධ වෙන්නේ. අත වශයෙන්ම උද්ගතව පවතින කොවිඩ් රෝගී වසංගත තත්ත්වය හමුවේ කඨින චීවර පූජා මහෝත්සවය උමන ක්‍රමවේදයක් ඔස්සේ මෙවර පැවැත්වීම යන්න පිළිබඳව කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් සියලුම විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන් එක්ක විශේෂ සාකච්ඡාවක් අපි පසුගියදා පැවැත්තුවා. එහිදී විශේෂයෙන්ම වැඩම කළ සියලු විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒක මතිකව සම්මත කරගත්තා. මෙවර කඨින පින්කම් සිදු කිරීමේදී රටේ පවතින කොරෝනා වසංගත රෝගී තත්ත්වය හමුවේ භික්ෂුන් වහන්සේ
දහනමක් අවම ඒ වගේම සීමිත දායක පිරිසක් සම්බන්ධ කරගෙන මෙවර කටින පින්කම් සිද්ධ කළ යුතු බව තමයි විශේෂයෙන්ම සාකච්ඡා කරලා සම්මත කරගත්තේ. ඒ වගේම මේ වෙනුවෙන් උත්සවාකාරයෙන් උත්සවාකාර ස්වභාවයෙන් පවත්වන කිසිදු කාර්යයක් සිදු නොකොට වෛද්‍ය විශේෂඥයන් නිර්දේශ කොට තිබෙන දුරස්ත භාවය විශේෂයෙන්ම සමාජ දුරස්ත භාවය මුහුණු ආවරණ පැළඳීම දැත් සේදීම් ආදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර මෙවර කටින පූජෝත්සවයේ පැවැත්විය යුතු බව තමයි විශේෂයෙන්ම අපි සාකච්ඡා කළ සම්මත කරගත්. ඒත් සමගම අපි විශේෂයෙන්ම සිහිපත් කළා මතක් කළා සාකච්ඡා කළා මෙම කටින පූජෝත්සවයේ සිදු කරනකොට කටින චීවරය වෙනදාට අපි ගම පුරා වීදි සංචාරය කරනවා නමුත් මෙවර ඒ කටිනේ බාරගත් දායක පින්තුන්ගේ නිවසේ සිට එම නිවසියන් පමණක් සම්බන්ධ එම පෙරහැර විහාරස්ථානයට වැඩම කරගෙන යන හැටියට තමයි අපි විශේෂයෙන්ම සිහිපත් කළේ මතක් කරේ. ඒත් එක්කම අපි විශේෂයෙන්ම සිහිපත් කළා මේ කාල වකවානුව තුළ රටේ සහ ලෝකයේ පවතින මෙම කොරෝනා වසංගත තත්ත්වය මේ මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම පහ වෙන්නට කියලා පුළුවන් තරම් शब्द विकासन यंत्र उपयोगी करगन महानुभाव महानुभाव संपन्न रत्न सूत्र देश सज्जहायना करमिन मुलुमहत लोकेटम आशीर्वाद करला ए सिद्धांतिय सिद्ध करन है इवगेम विशेषेन्मय पिरहर इमनत्तं ए कठिन चीवरय व्यारस्थानेट वडम करवी ए शब्द विकासन यंत्र विनुवट रिकॉर्ड कर ए रिकॉर्डर सहित व शब्द विकासनयक लेस एक पाविच्च करन हटियट अपि विशेषेन्म तक्कला इति मम हितनवा අප මේ කළුතර දකුණ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයට අයත් සියලුම විහාරස්ථානවල සියලුම පූජනීය මහා සංඝ රත්නය මේ විදිහට මෙවර කටින පූජෝත්සවය සිද්ධ කරන්නට වැඩම කරලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා සම්මත කරගත් කරුණු අනුව තමයි මෙවර මේ පින්කම අප කලාපේ විහාරස්ථානවල සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ රටේ සියලුම විහාරස්ථානවල මේ ආකාරයෙන් කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සම්මත කරගෙන සාමූහික සාකච්ඡාවකින් මෙවර මේ පින්කම් කටයුතු සිද්ධ කරන්නට සංවිධානය කරගන්නවා. ඒ ඉතාමත්ම සුදුසුයි කියන බවත් මම මේ වෙලාවේදී සිහිපත් කරනවා සිහිපත් කිරීමක් සිදු කරනවා. කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිවෙස්වල නිරෝධානය වන පුද්ගලයන් වෙනුවෙන් හෙළ පාරම්පරික ඖෂධ පැකට් දහසක් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. ඒ ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන පරිශ්‍රයේදී श्री पञ्ञानंद धर्मायतनाधिपति पूज्यपाद बेंगमुए नालक स्वामींद्रियन महंसेगे प्रधानत्वेन सह राज्यमात्य महाचार्य चन्न जयसुमन महतागे प्रधानत्वेन कोट्यावत्त संदुन वेद महतागे पूर्ण अनुग्रहयेन औषध लबादीम सिदुकला මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. බටහිර ජාතීන් මේ රටේ ඉන්නේ ඉස්සෙල්ලා 1505 වෙනතුරු අපේ රටේ මිනිස්සු සියලුම රෝගවලට ප්‍රතිකාර ලබා ගත්තේ මේ හෙළ බෙදකම. ඒ ඉතිහාසය තුළ රෝගාබාධ හැදෙලා මිනිස්සු මරුණ කියලා අපිට එහෙම වාර්තා වෙන්නේ නැහැ. ඒ රෝගාබාධ වලට ප්‍රතිකාර සියලුම රෝගවලට ප්‍රතිකාර හෙළ බෙදකමේ තිබුණා. දැනුත් තියෙනවා මේ කොවිඩ් 19 කියන මේ රෝගය මේ විෂ බීජය ලෝකෙ පුරා පැතිර යනවා. අද ඇමරිකාව රෝග පාලනය මේ රෝගේ බෝවීන් පාලනයට එරෙහිව කරන සියලුම ක්‍රියා නතර කරලා තියෙනවා. ඒකෙන් පේනවා ඇමරිකාවේ බැරිකම්. නමුත් අපි වෙන්න දෙන්න ඕන අපේ පුළුවන්කම. පාරම්පරික හෙළ බෙදකමට මේ රෝගය හැදුණොයි අසුබපත් කරන්නත් පුළුවන්. රෝගය හැදෙන එක වළක්වන්නත් පුළුවන් කියන බව අපි පෙන්වා දෙන්න ඕන. ඒ සඳහා එක් අවස්ථාවක් තමයි අද මේ යොදාගත්තේ.
එත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශය නිමාවට පත් වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි।